සුබ දවසක් යන සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ අලුත් වීසා සබ් කැටගරි එකක් නිව්සීලන්ඩ් වල ඕපන් කරා, විශේෂයෙන්ම වර්ක් වීසා වලට. ඉතින් අන්න ඒක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නත්, ඒකේ තියෙන හොඳ සහ නරක දෙක ගැන පිළිබඳව විශේෂයෙන්ම ඔබ දැනුවත් කරන්නත්. මොකද මේ මගෙන් අහලා තිබුණා දිගින් දිගටම මේ ෂෝට් ටර්ම් වීසා වලින් එන එක මෙහෙට හොඳයිද, එහෙම ආවම තියෙන ගැටලු මොනවද, ප්‍රශ්න මොනවද, සහ ඒ දෙකේ වාසි අවශ්‍ය දෙක ගැන කතා කරන්න කියන එක සම්බන්ධයෙන් මේ යම් යම් කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ නිසා මම හිතුවා මේ වෙලාව හොඳ වෙලාවක්. මොකද මේකත් මේ ඕපන් කරපු වෙලාව නිසා මේ නවසීලන්තයෙන් අත ඕපන් කරන්න මේ අතන මේක එක්ස්පෑන්ඩ් කරපු එකක් කරලා තියෙන්නේ, මේ සීසනල් වර්ක ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒක නිසා මේක හොඳ වෙලාව, ඒකටත් උත්තරයක් දෙන්නත් එක්ක මේ කතා කරන්න කියලා. ඉතින් මේ අගෝස්තු මාසේ 15 වෙනිදා ඊනේ පෙරේදා මේ වෙනස්කම සිද්ධ කරේ. මේ සීසනල් වර්ක වීසා එකේ සබ් කැටගරි එකක් හැදුවා, ස්පෙෂල් පර්පස් වර්ක් වීසා කියලා. ඉතින් ඒකෙන් ඇත්තටම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන හුඟක් කාලවට මේ 2025 සීසන් එකට, ඒ කියන්නේ මෙහි දැන් සමහර වෙලාවට එක එක අවස්ථාවල් වලදී අවශ්‍ය වෙන ශ්‍රම බලකාය විවිධ ඉන්ඩස්ට්‍රීස් වලට උඩ උස් පහත් වෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ සමයක සහය ආසන්න වෙනකොට වර්ක් ෆෝස් එක සෑහෙන්න ඕන වෙනවා සමහර ක්‍රියාකාරකම් වලට. මෙහි තියෙන ඉන්ඩස්ට්‍රීස් වල විශේෂයෙන්ම මේ ඔය ඇග්‍රිකල්චර්, ඊළඟට මේ වින්ටර් එකේ වුණත් අවශ්‍ය වෙනවා ඒගොල්ලොන්ට මේ ස්කි වගේ ෆීල්ඩ්ස් වලට. ඉතින් ඒක නිසා සහ ෆොරස්ට් ඉන්ඩස්ට්‍රි එකට විශේෂයෙන්ම, ඉතින් ඒකට අවශ්‍ය කරන ශ්‍රම බලකාය ලබා ගැනීම සඳහා තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේකේ මම විස්තර පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මේ වැඩි මේ වෙලාවේ මේ ස්පෙෂල් කැටගරි එක නිර්මාණය කිරීම තුළ මම දැක්කා මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ නම් ප්‍රමාණයක් දාලා තිබුණේ, නමුත් වෙන වෙබ්සයිට් එක දාලා තිබුණා 20,000කට අධික ප්‍රමාණයක් මෙහෙට ගැනීම සඳහා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා මේ කැටගරි එක යටතේ. ඉතින් මේකට ප්‍රධාන හේතු කීපයක් තුන එකක් තමයි දැන් ඇත්තරම මේ ලෝකෙම වෙලාම ඉකොනොමික් රිසෙෂන් එකක් තියෙනවා අපි නවසීලන්තයටත්, ඒකේ බලපෑම සැලකියුතු මට්ටමින් තියෙනවා. ඉතින් මේක නිසාම සමහර වෙලාවට දැන් මෙහෙ ඉන්න සිටිසන්ස්ලා, මෙහෙ සිටිසන් අරන් ඉන්න මයිග්‍රන්ට් විදිහට ආපු අය සහ මෙහෙම ඉන්න සිටිසන්ස්ලා සමහර වෙලාවට වෙනත් රටවල් වලට යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මෙහෙ ඉන්න අයට සිටිසන් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ කෙලින්ම ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්, වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා හුඟක් අය ඒ වගේ සිටිසන් තියෙන සමහර අය, හුඟක් අය කියනත් බෑ, සමහර අය හුඟක් වෙලාවට ඕස්ට්‍රේලියාවට යනවා, නැත්නම් සමහරු UK වලට යනවා. ඉතින් ඒක නිසා මෙහි පොඩි වැකියුම් එකක් ඇති වෙලා තියෙනවා දැනටමත් ඇත්තටම. ඉතින් ඒක නිසා ඒක පුරවන්න තමයි හුඟක් වෙලාවට මේ මයිග්‍රන්ට්ලා මේ වගේ ඒවට ගේන්නේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න, මේක කියලාම තියෙනවා, මේක ස්පෙසිෆික් පර්පස් වර්ක් වීසා එකක්, ෂෝට් ටර්ම් වීස එකක් තමයි මේකෙන් දෙන්නේ. මොකද මේ ෂෝට් ටර්ම් රිලීෆ් එකක් දෙන්න මෙහි එම්ප්ලොයර්ස්ලට, එහෙම නැත්නම් මෙහි ඉන්ඩස්ට්‍රීස් වලට. ඉතින් මේක විස්තර කතා කරොත් එහෙනම් මේකෙදි විශේෂයෙන්ම මේ වීස එක පටන් ගන්නවා, මේ වීස එක සම්බන්ධ රෝල් එක පටන් ගන්න ඕන 2025 මැයි 31 ඉස්සෙල්ලා. ඒ කියන්නේ වීස එක ගහලා මෙහෙට එන්න ඕන, නිව්සීලන්ඩ් වලට එන්න ඕන 2025 මැයි 31 ඉස්සෙල්ලා. ඒත් එක්කම තමයි මේක මේ වීස එකේ ප්‍රමාණය, ඔන්න හොඳට ඒක මතක තියාගන්න, මේ වීස එකේ ප්‍රමාණය මාස 9කට එහා යන්නේ නැහැ. මාස 9 තමයි උපරිම මේ වීස එකේ දෙන්න පුළුවන්. මොකද වෙනත් වීස කැටගරිස් තියෙනවා දීර්ඝ කාලයක් මෙහෙ වැඩ කරන්න තියාගන්න ඕන නම්. උදාහරණයක් accredited employer work visa කියන එකේදී අවුරුදු 5 දක්වා යෑමේ හැකියාව දෙන එකෙන් අදහස නැහැ හැමෝටම අවුරුදු 5 හම්බ වෙනවා කියලා. ඒකෙදිත් සම්ගම් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. නමුත් අවුරුදු 5 දක්වා ඒකෙදි වීස දික් කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේකේ කියලාම තියෙන එකක් තමයි මාස 9යි මේකේ වීස එක හම්බෙන්නේ කියලා. එතකොට මේ වයින් බොහෝ දුරට මේකල බලාපොරොත්තු වෙන්නේ සමහරట్లాට මේ හාවෙස්ටිං වලට ඕන කට්ටිය මේකට ගෙන ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා සමහර මෙහෙ හුඟක් ලාට ඇපල් මිදි හදන රටක්. එතකොට ඇපල් වලදී මේ ඇපල් පිකින් වලට සෑහෙන ශ්‍රම බලකායක් ඕන. ඊට අමතරව මිදි වලට හුඟක් ශ්‍රමය අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වලට ඕන ශ්‍රමය මේකෙන් ලබා ගන්න. ඊට අමතරව මේ ස්කි ඉන්ස්ට්‍රක්ටින් කියන එක, ස්කි ෆීල්ඩ්ස් මෙහෙ හුඟක් ලාට මේ කාර්යසේවාදී අතරම ක්‍රියාත්මක මේ වින්ටර් එක යන්නේ 2025 වින්ටර් එකටත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ වගේ ස්කි ෆීල්ඩ්ස් වල වැඩ කරන්න කට්ටිය ගන්න. ඊට අමතරව
tree planting. මොකද tree planting ඒක හරි seasonal work එකක්. මෙහි forestry industry එක තමයි දෙවෙනියට වැඩිම ආදායමක් ගේන industry එක dairy වලට පස්සේ. ඉතින් ඒක නිසා forestry industry එකට සෑහෙන්න ඕන වෙනවා මේ වගේ ශ්‍රම බලකාය විශේෂයෙන් මේ පැල හිටවන්න gas මේ season එකේදී පැල හිටවන්න. ඉතින් ඒ වගේවට තමයි මේගොල්ලෝ මේ ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙන්. ඉතින් මේකේ තව දාලා තියෙනවා මේකේ ඇප්ලිකේෂන් එවල ඉගෙන කට්ටිය මං කිව්වා වගේ ඇප්ලිකේෂන් එක ලැබෙන්න ඕන අර එන්න ඕන මෙහාට මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාලා ඉවර කරන්න ඕන මාර්තු 31ට කලින් 2025. හරි. එතකොට මේ 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 කට්ටිය මේ වැඩ කරන එම්ප්ලොයර් ඕගොල්ලෝ ඇක්‍රෙඩිටේෂන් එකක් තියෙනවනේ. ඇක්‍රෙඩිටේෂන් එක කියලා කියන්නේ ඒගොල්ලෝ නිව් සීලන්ඩ් ඉමිග්‍රේෂන් එකේ ලියාපදිංචි වෙච්ච අයගෙන් විතරයි මේක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේගොල්ලෝ මිනිමම් වේජ් එක ගෙවනවා පැයකට මේකේ නියම කරලා තියෙනවා පැයකට ඩොලර් 29.66ක් ගෙවන්න ඕන පැය 30ක වැඩ කරන සතියක් අදාළ කරගත්තොත් ඉතින් නිව් සීලන්ඩ් ඩොලර්ස් ඩොලර් 29.67ක් ඊට අමතරව මේ රෝල් එක ඇත්තටම දෙන්න ඉස්සෙල්ලා ඒක උගුණට අදාළ වෙන්නේ නැහැ. මේ රෝල් එක දෙන්න ඉස්සෙල්ලා මෙහි එම්ප්ලොයර් මේක ඇඩ්වර්ටයිස් කරලා එයා එවිඩන්ස් ප්‍රොවයිඩ් කරන්න ඕන මෙහෙන් මෙහෙකට රෙක්‍රූට් කරන්න කවුරුත් නැති නිසා තමයි රටට පිටින් ගන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේකේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ මොකද්ද මේ සීසනල් ඇක්ටිවිටි එකකදී එකක් කියන්නේ මොනවද කියන එක සහ මේකට ඉන්ක්ලූඩ් කරන්න බැරි මේ මොන වගේවද ඉන්ක්ලූඩ් කරන්න බැරි මොනවද ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් කියලා මම නිකන් දල වශයෙන් මේක කියාගෙන යන්නම්. මොකද්ද මේ සීසනල් ඇක්ටිවිටි එකක් කියලා කියන්නේ සීසනල් ඇක්ටිවිටි එකක් කියලා මේගොල්ලෝ නිර්වචනය කරලා තියෙන්නේ සමහර ඇක්ටිවිටීස් මේ පීක් ඔෆ් ඇක්ටිවිටි ෆෝ ඇන් ඉන්ඩස්ට්‍රි මොනෝහරි ඉන්ඩස්ට්‍රි එක ඇක්ටිවිටීස් පීක් යන වෙලාවක් තියෙනවා නම් අන්න ඒක ඒගොල්ලෝ සලකනවා සීසනල් ඇක්ටිවිටි එකක් කියලා. ඊළඟට වෙද එහෙම නැත්නම් ක්ලයිමේට් එකෙන් ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් එකක් තියෙන ඉන්ඩස්ට්‍රීස්නුත් මේකද සීසනල් කියලා මේගොල්ලෝ සලකනවා. ඊළඟට සමහර ඇක්ටිවිටීස් ස්පෙසිෆික් ටයිම් ඔෆ් ඉය මොනහරි වෙලාවක් වෙනවනම් එක විශේෂිත වූ කාලයක සිද්ධ වෙන ඒව තමයි මේ සීසනල් ඇක්ටිවිටීස් කියලා ගන්න. උදාහරණයක් කිව්වොත් එහෙම හාවෙස්ටිං කියන්නේ ස්පෙසිෆික් ටයිම් ඔෆ් ඉය එකක තමයි ඒක ඇති වෙන්නේ. ඒගොල්ලෝ දන්නා මෙන්න මේ මාසවල තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒව තමයි සීසනල් ඇක්ටිවිටීස් වෙන්නේ. ඊළඟට ඒකක කොටසක දිසි දුවන දේවල් තමයි මේකදි ගන්නේ අර මං කිව්වා වගේ 9 මන්ත්ස් තමයි උපරිම යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේකට දැන් මොනවද ඉන්ක්ලූඩ් කරන්න බැරි කියලාත් මේකේ කියලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මොන හරි මේන්ටේනින් වගේ කරන දේවල් වලදී හෝටිකල්චර් ඇක්ටිවිටීස් ඊළඟට වර්ටිකල්චර් ඇක්ටිවිටීස් ඔය වගේ බෑ කියලා තියෙනවා. ඊළඟට සීසනල් නොවන ඇක්ටිවිටීස් මේකේ බෑ කියලා තියෙනවා. උදාහරණයක් දැන් ඔය බැරිස්ටා මේ හුඟක් වෙලාවට ඔය රෙස්ටුරන්ට් වල වැඩ කරන අයට ඊළඟට ස්කිෆීල් වල වේට් පර්සන්ලා ස්කිෆීල් වල ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පුළුවන් නමුත් වේට් පර්සන්ලා විදිහට මේකට ගන්න බෑ කියලා තියෙනවා. ඒ වගේ ගන්න බැරිවත් මේක කියලා තියෙනවා. මම මේක ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ කියව ගන්න පුළුවන්. ඊළඟට මේ ඒ වගේ දේවල් තමයි මේකෙදි දාලා තියෙන. අනිත් එක තමයි මේ ෆොරින් ෆිෂින් වෙසල්ස් වලටත් මේකෙන් ගෙන්න ගන්න බෑ කියලා තියෙනවා. මොකද හුඟක් ඉන්දුනීසියානු අය මෙහි තියෙන ෆිෂින් වෙසල්ස් වලට වැඩට එනවා. ඒක නිසා මේ වීසක යටද ඒක අල්ලන්න කරන්න බෑ කියලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේකෙදි මේගොල්ලෝ පැහැදිලි කරලා තිනවා මේ රූරල් කන්ට්‍රැක්ටර්ස්ලට තමයි මේකේ ප්‍රයොරිටි එක දෙන්නේ. ඒකනේ මේගොල්ලෝ වැඩ කරන්න වෙන හුඟක් වෙලාවට මේ එනායට රූරල් සෙටප් එකක. ඉතින් මෙහි රූරල් සෙටප් එක කියන්නේ ටිකක් ලේසි නෑ. ටවුන් වලින් ගොඩක් ඇතුළට ගියාම හරිම අයිසොලේටඩ් හුඟක් පාළු පැති තියෙන. ඉතින් ඒවයි තමයි හුඟක් වෙලාවට මේ එනායට වැඩ කරන්න සිද්ධ වෙන්නේ කියලා තියෙනවා. ඊළඟට මේ වයින් මේකර්ස් හුඟක් වෙලාවට වයින් මෙහි හදන රටක් නිව්සීලන්ඩ් කියන්නේ. ඉතින් ඒ වයින් හදන තැන්වල හුඟක් වෙලාවට මේකෙදි වැඩ කරන්න සිද්ධ වෙයි කියලා තියෙනවා. ඊළඟට මොන ට්‍රී ප්ලාන්ටිං කියන්නේ හුඟක් වෙලාවට මං කියවර ෆොරස්ට් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මෙහි ට්‍රී ප්ලාන්ටිං කරන සමහර පැති හරිම හිලි ඒරියාස්. ඉතින් ඒකේ ට්‍රී ප්ලාන්ටිං කරන්න යනවා කියන එක ලේසි නෑ. මොකද මේ ඒ කඳුවල මෙහෙම කඳුවල සමහරලාට පැල හිටවන්න තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. මම මේ කියන්නේ මේකේ මං කියවනේ හොඳ සහ නරක දෙකම මං කියනවා කියලා. ඊළඟට ඉනාමතරව මේ ජෙට් බෝට්ස් මෙහි ඔය හුඟක් වෙලාවට ඉතින් මේ කරන එක ක්‍රීඩාවක්. ජෙට් බෝට් කියන එකයි සහ බංජි ඔපරේටර්. බංජි කියන්නේ අර සාමාන්‍ය උඩකින් ඉඳන් ලණුවක් දාලා බීමට පණිනේම තියෙන්නේ. ඒවා නිකන් අර මේ ක්‍රීඩාවක් විදිහට ඒක ගන්නවා. ඉතින් ඒක නිසා ඒ බංජි ජම්ප් ඔපරේටර්ස්ලත් වගේ කට්ටියන්ටත් මේකෙදි එන්න හැකියාව තියෙනවා කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේකේ මොනවද මේක මේ වීසා එක දාන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ කියන එක මේක කිව්වොත් එහෙම තමන්ගේ වැලිඩ් පාස්පෝට් එකක් ඕන, හොඳ හෙල්ත් එකක් තියෙන ඕන, කැරක්ටර් එක හොඳට තියෙන ඕන, ජෙනුවින් ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා කියලා මේගොල්ලන්ට පේන්න ඕන.
ඒ වගේම තමයි මේකට ජොබ් ඔෆර් එකක් තියෙනවා හරිම වැදගත් මොකද එහෙන් මේක වීසා එක දාන්නම් ඔයාලට මෙහෙන් ජොබ් ඔෆර් එකක් මේකට මේකට අවශ්‍ය වෙනවා ඊළඟට ලෙටර් ඔෆ් ඉන්විටේෂන් එක හම්බෙලා තියෙනවා ෂෙඩියුල් ඔෆ් ඉවෙන්ට් එක සහ එම්ප්ලොයර් සප්ලිමන්ටරි ෆෝම් කියන එක එම්ප්ලොයර් විසින් ඔයාලට සපයන්න ඕනේ ඒකට කියන්නේ INZ 11113 1113 කියන ෆෝම් එක INZ ඒ ෆෝම් එකත් එම්ප්ලොයර් වලට සපයන්න මේ ටික තියෙනවා නම් මේ වීසා එකට දැමීමේ හැකියාව තියෙනවා එතන මොනවද මේකේ ස්ටෙප්ස් මේ වීසා එක ප්‍රොසෙස් කරනකොට මේ වීසා එක සම්පූර්ණම යනකොට මේ එම්ප්ලොයර් ඇඩ්වයිස් කරන්න ඕන මේ රෝල් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට එයා ඒකට එවිඩන්ස් දෙන්න ඕන මෙයාට මෙහෙන් රෙක්‍රූට් කරන්න කවුරුත් නැහැ කියලා ඊළඟට එයා මෙහෙ මේ එම්ප්ලොයර් සම්බන්ධ වෙන්න ඕන මේ රටට පිටින් ඉන්න මයිග්‍රන්ට් සම් එක හම්බෙන්දලි වල යාට ඔෆර් එකක් දෙන්න ඕන ඔෆර් එක දුන්නට පස්සේ සප්ලිමන්ටරි ෆෝම් එකත් යාට දෙන්න ඕන මං කිව්ව අර NZ 1113 කියන එක ඊට අමතරව මයිග්‍රන්ට් ඇප්ලයි කරන්න ඕන මේ වීසා එකට ඇප්ලයි කරාට පස්සේ වීසා ප්‍රොසෙස් එක කරනවා ඉතින් මෙතනදී සමහරලාට සමහර අවස්ථාවලදී මේ ෆන්ඩ් වල අවශ්‍යතාවයකුත් එන්නත් පුළුවන් ඒක නොඑන්නත් පුළුවන් සමහරලාට සමහර එම්ප්ලොයර්ස්ලා ඒ ඇකමඩේෂන් මේ ඔක්කොම ප්‍රොවයිඩ් කරන මේ වගේ වීසා එකකදී මොකද මේක පොඩි කෙටි කාලයකට එන්න පුළුවන් වීසා එකක් නිසා හරි දැන් මම මේකේ ඕක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක සහ මේ වීසා එක ගැන මූලික හැඳින්වීම මේකදී මම දැන් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි දැන් මේ මගෙන් අහලා තිබුණ සමහරු මේ මේ වීසා එකට මේ මට තේරුණා try කරනවා කියලා මොකද මාස 6ක වීසා එකට ආවොත් අයියේ මෙහෙ establish වෙන්න පුළුවන්ද කියලා එහෙම මට comments දාලා තිබිති මට කියන්න තියෙන දේ මෙන්න මෙහෙමයි දැන් මේ වීසා එක ගැන මම ඕගොල්ලන්ට කිව්වා මේ වීසා එකේ තත්ත්වය ගැනත් මම කිව්වා අපි මේ වීසා එක යම් කිසි කෙනෙක් බලාපොරොත්තුෙන් එනවා නම් මෙහෙ දීර්ඝකාලීනව ඉන්න මේ වීසා එක ටිකක් risky වීසා එකක් හරි මොකද දැන් සමහරු ඉතින් එනවා මේකෙන් ඇවිල්ලා මෙහෙ මොකකට හරි සෙට්ටල් ඉවරලා පර්මනන්ට් රෙසිඩෙන්ස් එකක් ගහ ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඒක තියෙන්නේ බොහොම නැරෝ ඔපචුනිටි එකක් තමයි මේ වගේ එකකට තියෙන්නේ. බොහෝ දුරට ඒක ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද ඔයාට ආම වැඩ කරන්න තියෙන්නේ මේ එම්ප්ලොයර් විතරමයි. මේකළු ඉන්නේ හුඟක් රූරල්. එතකොට මේකට ඔයා බයින්ඩ් වෙලා ඉන්නේ. දැන් මේකත් එක්ක වෙන වෙන අමතර ඒව කරන්න බෑ. අමතර ජොබ්ස් කරන්න බෑ. මොකද මේ වීසා කන්ඩිෂන් එක අනුව මේ එම්ප්ලොයර්ට විතරමයි වැඩ කරන්න පුළුවන්. වෙන අයට වැඩ කරන්න බෑ. එතකොට බොහෝ දුරට වෙන එකකට මාරු වෙන තියෙන chance එක අඩුයි. ඉතින් මම කියන්නේ මම ඒක ගැන මම මුකුත් කියන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක. නමුත් එකක් වටහා ගත යුතුයි. මට දැනුණු විදිහට මේ සමහර අය මේක ප්‍රොමෝට් කරන වාරෙහිදී සෑහෙන මුදලක් අය කරලා මුදලක් අය කරලා උගුල් අපි යවන්න මාස 6කට යවන්න මාස 6ට ගියාට පස්සේ එහෙ ගිහිල්ලා ගේමක් ගහ ගන්න පුළුවන් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා මේ ගාන ගෙවලා යන්න මාස 6ට කියලා අර පටවල එවන ගතියක් නිකන් මට පෙනුණා මේ මිනිස්සු කියන කතා වලින්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. මොකද දැන් ඔයගොල්ලන්ට පේනවා මේකෙන් හොයන්න පුළුවන් ගාන මාස 9කින් එන්න වුණොත් මෙන්න මෙච්චරයි හොයන්න පුළුවන් කියලා. ඒක සමහර කෙනෙක් තමන්ට දැන් ලංකාවේ තියෙන ජොබ් එකක් දාලා ලක්ෂ ගානකුත් ගෙවලා එන තරම් හොඳ වීස එකක් නෙවෙයි මේක. ඒක ඊටාම පැහැදිලිව කිව යුතුයි. ඒක නිසා තමන්ට හොඳ ජොබ් එකක් එහෙ තියෙනවා නම් සහ ලොකු ගානක් ගෙවලා නම් මේකට එන්නේ ඊළඟ මේකට ෆැමිලි එක ගේන්නත් බෑ. මේ විශ්සකේ තනියම තමයි ඇවිල්ලා වැඩ කරන්න වෙන්නේ. මේකට ෆැමිලි සපෝට් එකක් දෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ ෆැමිලි එක ගෙන්නන්න බෑ. ඉතින් ඒක නිසා මේ වීසෙකේ ඔන්න ඔය ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ට මේකට එන්න එපා කියලා කියන්නේත් නැහැ එන්න කියන්නේත් නැහැ නමුත් මම කියන්නේ තීරණය ඔබ අතේ නමුත් මට කියන්න තියෙන පැහැදිලි දෙයක් තමයි මේකෙන් ඇවිල්ලා මෙහෙ ස්ටැබ්ලිෂ් වෙන්න බලන කෙනෙකුට සෑහෙන රිස්ක් එකක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම තමන්ගේ තියෙන ඉඩකඩම් උගස් කරලා එහෙම නැත්නම් තමන්ගේ තියෙන ජොබ්ස් ඔක්කොම අතහැරලා මේ වගේ වීසා එකකට ඇවිල්ලා මෙහෙ ඉස්තර පදිංචියකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක හරිම රිස්ක් එකක් කියන එක මම විශේෂයෙන්ම කිව යුතුයි. ඉතින් එහෙම නැති කෙනෙකුට එහෙම එහෙම නැති එහෙම ලොකු කමිට්මන්ට් නැති ලංකාව තුළ ලොකු කමිට්මන්ට් නැති සහ ලොකුවට ඇස්ටැබ්ලිෂ් නොවෙච්ච කෙනෙකුට මේ රටකට ඇවිල්ලා යම් කිසි එක්ස්පීරියන්ස් එකක් අරගෙන ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන්ද නැත්නම් ලින්ක්ස් හදා ගන්න පුළුවන්ද කියලා බලන්න එක්තරා විදියක මේක ඔපචුනිටි එකක් ඒ වගේ කෙනෙකුට තියෙනවා. ඉතින් මේක නිසා තීරණය ඔබයි ගත යුත්තේ. මොකද ඔබ ඉන්න තත්ත්වය මම දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් මට කියවෙත් මේක බොහොම ෂෝට් ටර්ම් වීසා එකක්. මේක තුල අර මම කිව්වා වගේ දීර්ඝකාලීන ඒවට ස්ටැබ්ලිෂ් වෙන්න තියෙන හැකියාව පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි මේකෙම එක තැනක කියලා තියෙනවා මේ ප්‍රොසෙස් එකේ ඇවිල්ලා දීර්ඝකාලීන වීසා එකකට මාරු දීර්ඝකාලීන වීසා එකක්
ඔෆර් කරන එක ගැන කන්සල්ටන්ට් කන්සල්ටේෂන් ප්‍රොසෙස් එක තාම යනවා කියලා. ඒතකොට සමහර වෙලාවට ඉදිරි කාල සීමාවෙදී ලොකු ලේබර් ෂෝටේජ් එකක් ආවොත් මේකේ තියෙන කන්ඩිෂන් වෙනස් වෙන්න පුළුවන්. ඒක මේක වෙබ්සයිට් එකේම කියලා තියෙනවා. ඒක ඉන්ඩස්ට්‍රි පාර්ට්නර්ස්ලත් එක්ක, ඒ කියන්නේ මෙහි ඉන්න එම්ප්ලොයිස්ලත් එක්ක ඒ කන්සල්ටේෂන් එක යනවා කියලා. ඒ කන්සල්ටේ මොකද මේ මේවා මෙහි ඉමිග්‍රේෂන් එක මේවා කරනකොට හුඟක් වෙලාවට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයත් එක්ක කතා කරලා තමයි කරන්නේ. ඒගොල්ලෝගේ නීඩ් එකට තමයි කරන්නේ. මොකද ඒගොල්ලෝට වර්ක් ෆෝස් මදි වුණාම ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් එක කියනවා අපිට මිනිස්සු නෑ, මෙහෙන් ගන්න නෑ, අපේ ඉන්ඩස්ට්‍රිස් දුවන්න බෑ, ඒක නිසා අපිට මිනිස්සු දෙන්න මේක ගෙන්න ගන්න ඕන කියලා කිව්වම ඒගොල්ලෝ ඒව කන්සිඩර් කරලා ඒව ඇසෙස් කරලා ඒ අවශ්‍ය විදිහට ඉමිග්‍රේෂන් ලෝස් ඒව වෙනස් කරන්නේ, මේ මේ තත්ත්වයන් වෙනස් කරන්නේ. ඒක නිසා අර මේක එක තැනක කියලා තියෙනවා පොඩියට සමහර විට මේක ලොง ටර්ම් වීසා එකකට කන්වර්ට් කරන්න ප්‍රොවිෂන් එකක් වෙන්න පුළුවන් කියලා. ඒක කන්සල්ටේෂන් ප්‍රොසෙස් දිනේ. නමුත් දැනට වෙලා නැහැ. ඒක කිව යුතුයි. දැනට වෙලා නැහැ. එහම වෙන්න ඕනෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකේ රිස්ක් එකේ අඩුවක් වෙන්නේ නැහැ. රිස්ක් එක එහෙම තියෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් මට මේක පැහැදිලි කරන්න ඕන උනේ විශේෂයෙන්ම අර අහන අයට තමන්ගේ ලොකු අවසාන වශයෙන් මම මේක කියන්න තියෙන්නේ තමන් ලොකු කමිට්මන්ට් එකකට අහු වෙලා ලොකු මුදලක් වියදම් කරගෙන ලොකු බලාපොරොත්තු තියාගෙන තමන්ට හොඳ ලොකු ස්කිල්ස් වෙන ස්කිල්ස් නැත්තම් වෙනේවට වෙන කන්ටැක්ට්ස් හදාගෙන වෙනේවට පසුව හරි වීසා ඔපචුනිටි එකක් ගන්න එහෙම නැති කෙනෙකුට මේක 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 එච්චර හොඳම ඔපචුනිටි එකක් නෙවෙයි කියන එක තමයි කියන් තියෙන්නේ. කොහොම වුණත් මේක කියලාම තියෙනවා මාස 9 උපරිම මේ වීසා එක දෙන්න කියලා. සමහරලාට මාස 9 හම්බෙන්නේ නැති වෙයි. මොකද ස්කිල් ෆීල්ඩ් වගේ මාස 6න් වගේ වැහෙනවා. එතකොට ඒ කාල සීමාවෙන් පස්සේ සමහර විට යන්න සිද්ධ වෙයි. ඉතින් හුඟක් මේ 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 වීසා කැටගරි එකෙන් එන්නේ යුරෝප් වල ඉන්න අය හුඟක් වෙලාවට එනවා. මොකද ඒගොල්ලෝ අර දිග ගැර එක්ස්පෝෂර් එකක් ගන්න එහෙ නිවාඩුවක් දාලා මෙහෙ ඇවිල්ලා මාස 6ක් මෙහෙ නිකන් ජොලියට වගේ වැඩ කරලා රටත් බලාගෙන ඉන්න ගමන් එතකොට ඒගොල්ලෝ වියදමත් අවුනේ කීයක් හරි හොයත් ගන්නවා රටත් බලනවා. එහෙම කළා ආයේ රටට මාස 6 වුණාම යන්න තමයි හුඟක් මෙහෙට ඔය එන්නේ සීසනල් වැකන්ස. ඊට අමතරව මෙහෙ ඔය සැමෝවා ෆීජි වගේ රටවල් වලින් ඒ කාලට ඇවිල්ලා වැඩ කරලා ආයෙ යන්න ඒගොල්ලෝ මේක කරගන්නවා. ඉතින් ඒ නිසා මේ වීස එක අපේ රටට ප්‍රොමෝට් කරන නිසා තමයි මම මේ ටික දැනුවත් කරන්න අදහස් කරේ. ඕගොල්ලෝ ඒක ගැන දැනුවත් වෙන්න එනමනම් මෙන්න මේක තමයි වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. මොකද දැනුවත් ආවේ නැති වුණාම තමයි ඔය ප්‍රශ්න හුඟක් ඇති වෙන්නේ. ඉතින් ඒක අපි දැක්ක පහුගිය දවස්වලත් සමහර රටවල් වලට සමහර දේවල් වලට අර මියන්මාර් වලට එහෙම ගෙන් දිනේ මේ නොදැනුවත්කම නිසා තමයි ගිහින් දිනේ. දැනුවත්ව මේ වැඩ කරන්න. ඉතින් ඒක තමයි අපි මේ කරන මේ කරන කාර්යයත් බලාපොරොත්තු. හොඳයි. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරන මම මේකේ ලින්ක්ස් ටික ඔක්කොම දාන්නම්. තවත් විස්තර ඕගොල්ලෝ දැනගන්න පුළුවන් වෙයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එහෙනම් ඔබට ජයම් ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු. ඉතින් ටිකක් කාර්ය